සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඔන්න ඉතින් මම උතුරුමැද පළාත 2022 අවසාන වාර පරීක්ෂණය සඳහා ඉදිරිපත් වුණ ප්‍රශ්න පත්‍රවල මං හිතන්නේ 4 වෙනි ප්‍රශ්නය විවරණය කරන්නයි සූදානම්. මං 4 වෙනි ප්‍රශ්න පත්‍රය විදිහට තෝරගත්තේ 6 ශ්‍රේණියේ ගණිතයේ ප්‍රශ්න පත්‍රය. මේ 2022 අවසාන වාර පරීක්ෂණය 6 ශ්‍රේණියේ උතුරුමැද පළාතේ දරුවන්ට ඉදිරිපත් වුණ ප්‍රශ්න පත්‍රය. ඉතින් මුලින්ම කියන්න ඕන මේ ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න, උත්තර පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න, ප්‍රශ්න පත්‍රය ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහේ ලින්ක් දෙකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ යොදලා තියෙනවා. ඉතින් ඒ වහරහා ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍රය සහ උත්තර පත්‍රය වගේම ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රශ්න පත්‍රයත් ඔන්න ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් බොහොම පැහැදිලි පිටපත් ටිකක් තමයි මම එතෙන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙමනම් වැඩි කතා නැතුව අපි බලමු 6 ශ්‍රේණියේ දුවලා පුතාලට මොන විදිහේ ප්‍රශ්නද ලැබුණේ කියලා. මුලින්ම අපි කතා කරමු පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ ලැබිලා තියෙන්නේ වෘත්තය කියන පාඩමේ. ඔබට ඉතින් මතක ඇති. අහනවා රූපයට අනුව වෘත්තය මත ඇති ලක්ෂ දෙකක් නම් කරන්න. ඔබට පැහැදිලිව පේනවා වෘත්තය මත මෙන්න මේ E කියන ලක්ෂය සහ B කියන ලක්ෂයයි වෘත්තය මත තියෙන්නේ. ඒ නිසා මම ලියනවා E, B කියලා. මොන පළවෙනි කොටසට උත්තරේ. ඊළඟට දෙවෙනි එකේ කියනවා දෙවෙනි එකේ මොකද්ද කියන්නේ? දෙවෙනි එකේ අපිට කියනවා පස්වරු 3:45 අන්තර්ජාතික සම්මත වේලාවෙන් දක්වන්න. ඉතින් ඔබ දන්නවා පස්වරු කියන්නේ දවස පටන් ගන්න පැය 12ක් නිමයි මේ විදිහ. එහෙනම් 12ට අපි තව පැය 3කුත් මිනිත්තු 45ක් එකතු කරන්නට ඕන. එහෙමනම් උත්තරේ ලැබෙනවා කීයද? 15:45 කියලා. එහෙමනම් ජාතික සම්මත වේලාවෙන් අන්තර්ජාතික සම්මත වේලාවෙන් දීවුතින් අපිට ලියන්න පුළුවන් 15:45 කියලා. ඔන්න ඒක හරි. ඊළඟට කියනවා සුකිත් ඔහුගේ පන්තියේ ළමුන් ගණන ආසන්න 10 ගුණාකාරයට වැටියු විට 40ක් ලැබුණු බව පවසයි. ඔහුගේ පන්තියේ සිටිය හැකි උපරිම සිසුන් ගණන අපි දන්නවා 40ක් වෙන්න තියෙන්න පුළුවන් ඉලක්කම්. 40ක් ආසන්න 10 පූර්ණ සංඛ්‍යාවට වැටෙවුවහම 40ක් ලැබෙන්න පුළුවන් ඉහළම සංඛ්‍යාව තමයි 44. මොකද 44 වටේලා බලන්න හිතින් කීයද ඉන්නේ? 4 තියෙන්නේ. 4 කියන්නේ අපිට 5ට වඩා කුඩා සංඛ්‍යාවක්. ඒ නිසා කෙලින්ම එක ස්ථානයක බිඳුව දැම්මේ. ඒ විදිහට ලැබෙන්නේ 40යි. 45 නෑ, 45 අපි කෙලින්ම යනවා 50ට වටේවුවහම. එහෙනම් මෙහෙන් අවම සංඛ්‍යාව කීයක්ද ලැබෙන්නේ? 35. 35 ලැබුණ ගමන් අපි දන්නවා මේක වැටෙවුවාම 40ක් වෙනවා. හොඳ ප්‍රශ්නයක්. එහෙමනම් මට ලියන්න පුළුවන් මේකේ උපරිම සංඛ්‍යාව කීයද? උපරිම සිසුන් ගණන කීයක්ද ඉන්නේ? 44. අවම සිසුන් ගණන 35ක් වෙනවා. ඊළඟ ප්‍රශ්නෙටත් අපි උත්තරේ බලමු. ලීටර 3යි මිලිලීටර 80. මිලිලීටර වලින් ලියා දක්වන්න. ඉතින් ඔබ දන්නවා ලීටර 3ක් කියන්නේ මිලිලීටර 3000යි. ඒ වගේම තව අපිට මේකට එකතු කරන්න වෙනවා මිලිලීටර 80ක්. මිලිලීටර 80ක්. එහෙමනම් මෙතෙන්ට අපි තව මිලිලීටර 80ක් එකතු කරමු. එහෙමනම් උත්තරේ ලැබෙනවා 3080ක්. ගොඩක් ශිෂ්‍ය 3800ක් ලියાવી සමහර විට. ගොඩක් නෙමෙයි, ඉපදෙනි. එහෙමනම් මිලිලීටර 3080යි කියලා එකට පිළිතුරු ගන්න පුළුවන්. ඊළඟට බලමු මොකද තියෙන්නේ. පහත සංඛ්‍යා රටාවේ ඊළඟ අවස්ථා දෙක ඇඳ දක්වා එමගින් නිරූපණය වන ඊළඟ අවස්ථාව ඇඳ දක්වා එමගින් නිරූපණය වන සංඛ්‍යාව. ඔබට පේනවා මේ තියෙන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාව. එහෙමනම් අපට සිද්ධ වෙනවා මේ ඊළඟ අවස්ථාව අඳින්න. ඊළඟ අවස්ථාව බලමු. පහළම ගොත්ත වලින් අඳින්න ඕනේ. මම ටිකක් විශාල වෙන්න අඳින්නම්, නැත්නම් මට අමාරුයි මේක කරගෙන යන්න. ඔන්න ඔය විදිහට කීයක් වුණද වෘත්ත? 4. ටිකක් මම බීගින් කරනවා මේ වැඩි. ඔය විදිහට
මේක චුට්ටක් අද වෙලා තියෙන්නේ ඔබ නිවැරදිව අඳින්න. එහෙමනම් මෙතන ලැබෙනවා කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. අපිට ගණන් කරන්න පුළුවන් හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේ ලේසියෙන් මෙතන 4යි 4යි 3යි 7යි 7යි 2යි 9යි 9යි 1යි 10යි. එහෙනම් එමගින් නිරූපණය වන සංඛ්‍යාව ලියන්න. එහෙමනම් නිරූපණය වන සංඛ්‍යාව අපිට 10යි කියලා ලියන්න පුළුවන්. එහෙනම් අපි බලමු 6 වෙනි ප්‍රශ්නෙට. මම ටිකක් වේගෙන් සාකච්ඡා කරන්න වීඩියෝව දීර්ඝ වීම වළක්ව ගන්න. යම් ගැටලුවක් තිබ්බොත් නැවත ගිහිල්ලා වීඩියෝව පෙරට ගිහිල්ලා නරඹන්න කියලාත් කියනවා. මේකේ කියනවා අඳුරු කර ඇති කොටස මුළු රූපයේ භාගයක් ලෙස. දැන් මම කරන්නේ මෙන්න මෙතන තියෙනවා ඍජුකෝණාශ්‍රයෙන් භාගය. මේ කොටස මම කපලා අයින් කරලා මං හිතින් හිතනවා ආ මෙතන තමයි යා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ කොටසත් මං කපලා අයින් කරලා හිතින් පාට කරගන්නවා මෙතෙන්ට. දැන් ඔබට පැහැදිලි මේ රූපයේ පුරා තියෙන ඍජුකෝණාශ්‍ර 8ක් 8න් සම්පූර්ණයෙන්ම කොටස් දෙකක් පාට වෙලා තියෙනවා. එහෙමනම් මට මේක භාගයක් විදිහට ලියන්න පුළුවන් 8න් 2යි කියලා. එහෙම නැත්නම් මේක සරල කරන්නට ඕන කීයද? 4න් 1යි කියලා. ඔන්න ඒ ගැටලුවටත් අපි පිළිතුරු ලිව්වා. පහත සංඛ්‍යා අතුරින් දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාවට ආරවුමක් අනින්න. ඔබ දන්නව යම් සංඛ්‍යාවක් දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනවා නම් එක ස්ථානයේ ඉරට්ට සංඛ්‍යාවක් තියෙන්නට ඕන. මෙතන තියෙන 3ක් එනං එයා දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ. 88 බෙදෙනවා. 73 බෙදෙන්නේ නැහැ. මොකද මෙතන 3 ඉලක්කමක් තියෙන 125 එක ස්ථානයේ 5ක් තියෙන ඔත් ඒ සංඛ්‍යාව. ඒ නිසා බෙදෙන්නේ නැහැ. අපි දන්නවා බිංදුව තිබුණත් එක ස්ථානයේ එයත් බෙදෙනවා. ඊළඟ ගැටලුව. ඊළඟ ගැටලුවේ කියනවා 4 95 අනුපාතයට තුල්‍ය අනුපාත දෙකක් ලියන්න. ඉතින් අපි ගොඩක් ශිෂ්‍යය කරන්නේ තුල්‍ය අනුපාත හදද්දී දෙකෙන් ගුණ කරන එක. ඒ නිසා 8 90 10. තව අපට ඕන නම් ලිව්ව හැකි. මේක 10ෙන් ගුණ කරනවානේ. හරිම සරලයිනේ. 40 90 50 කියලා අපට ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පළවෙනි පිටුවට බොහොම වේගෙන් අපි පිළිතුරු සාකච්ඡා කරා. ඊළඟට අහනවා මෙම පතරම භාවිතයෙන් සෑදිය හැකි ඝන වස්තුවේ නම කුමක්ද? ඔබට පේනවා මේ තියෙන චතුස්තලය. එහෙමනම් මම මෙතන ලියනවා චතුස්තලය. මෙහි ශීර්ෂ ගණන. දරුවනේ අපි මෙන්න මෙයාව අපි බලමු චතුස්තලයක්. මේක තියෙනවද? ඔව් තියෙනවා. මම මේ විදිහට ඇඳලා පෙන්නන්නම්. ඔන්න ඝන වස්තුව හදපුවාම තියෙන විදිය. අපෙන් අහන්නේ චතුස්තලයේ ශීර්ෂ ගණන. මෙන්න මෙතන එක ශීර්ෂයයි 1යි 2යි 3යි 4යි. එහෙමනම් ශීර්ෂ කීයක් තියෙනවද? ශීර්ෂ 4ක් තියෙනවා. අපි වැඩිය කතා කරන්නේ නැහැ. උත්තර ටිකයි ලියාගෙන යන්නේ. අවශ්‍ය තැන්වලදී පැහැදිලි කිරීම කරන්නම්. දී යති සංඛ්‍යා රේඛාව මත ඍණ 3 සහ ධන 4 අතර ඇති ධන නිඛිල දෙකක් ලකුණු කරන්න. එහෙමනම් දැන් මම මට මේ වෙලාවේ ටයිප් කරන්න අමතක වෙලා තියෙනවා සංඛ්‍යා රේඛාව. මම දල විදිහට සංඛ්‍යා රේඛාවක් ඇඳගන්නම්. එහෙමනම් අපි බලමු සංඛ්‍යා රේඛාවේ කොහොමද මේක ලකුණු කරන්නේ කියලා. x ධන 6 හි අගය සොයන්න. එහෙමනම් අපි දන්නවා මෙතන VG ප්‍රකාශනයක් තියෙනවා x ධන 6. එහෙමනම් මම x වෙනුවට කීයද? 5 ආදේශ කරලා පෙන්නනවා. ඔය පියවර ලියනවා නම් වඩා හොඳයි. එහෙමනම් 5යි 6යි කීයද හම්බෙන්නේ? 11ක් කියලා ලැබෙනවා. ඔන්න අපි මේ පිළිතුරත් සාකච්ඡා කරා. ඊළඟට කියනවා රූපයේ දැක්වෙන කොටු ජාලයේ කුඩා කොටුවක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1ක් වේ. අඳුර කර ඇති කොටසේ වර්ගඵලය සොයන්න. අපිට මෙන්න මෙහෙම වැඩක් කරන්නට පුළුවන්. මෙතන ඔබට පේනවා මෙන්න මේ කොටස ගත්තු තියෙනවා. පාටින් අඳින්න. එක එකනා එක එක විදිහට හදන්න පුළුවන්. මම මේ කියලා දෙන්නේ මෙන්න මේ ක්‍රමය. මෙන්න මේ වගේ කොටු සම්පූර්ණයෙන් මේ රූපේ හතරක් තියෙනවා. හැබැයි ඒ කොටු හතරෙන් භාගයක් මේ වෙද්දි වර්ණ ගැන්විලා තියෙනවා. ඒ කියන්නේ කොටු දෙකක් සම්පූර්ණයෙන්ම වර්ණ ගැන්විලා තියෙනවා. මෙන්න මෙයයි මෙයයි එකතුනහම එක කොටුවයි සම්පූර්ණ කොටුවයි කොටු දෙකයි. එහෙමනම් මේ එක ත්‍රිකෝණ කෑල්ලක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 2යි. එහෙමනම් මෙන්න මේ කොටස වර්ග සෙන්ටිමීටර 2යි. මෙන්න මේ කොටස ඒ වගේම තව දෙකක් තියෙනවා 2යි 2යි. ඊළඟට 13 වෙනි ගැටලුව කියනවා පහත භාග ආරෝහණ පිළිවෙලට ලියා දක්වන්න. මෙතනදී නම් හරිම හරි ලේසි. මොකද ලවය සමාන භාග ටිකක් තියෙන්නේ. ලවය සමානයි නම් ඔබ දන්නවා හරය කුඩා භාගය විශාල වෙනවා. ලවය සමාන නම් හරය කුඩා භාගය විශාල වෙනවා. එහෙමනම්
මෙතන කුඩාම භාග සංඛ්‍යාව වෙන්නේ මොකද්ද? කුඩාම භාග සංඛ්‍යාව වෙන්නේ ලවය විශාලම භාගය. එහෙමනම් මට මුලින්ම මෙතන ලවය විශාලම සංඛ්‍යාව තියෙන්නේ 6. මල් ලියනවා 6න් 3. ඊළඟට 4න් 3. ඊළඟට තමා 2න් 3 වෙන්නේ. එහෙමනම් මම නැවත කියනවා ලවය සමාන වේලාවෙදි හරය කුඩාම භාගය තමා විශාල වෙන්නේ. ඔන්න ඒ කතන්දරේ හරි. එහෙමනම් ඊළඟට අපි 14 වෙනි ප්‍රශ්නේ. මීටර 2යි සෙන්ටිමීටර 75ක් දිග කම්බි කූරක කෙළවර මීටර 1යි සෙන්ටිමීටර 8ක් දිග කම්බි කූරක් තබා පෑසීමෙන් ලැබෙන නව කම්බි කූරේ දිග සොයන්න. කියනවා පෑසීමේදී කම්බි කූරවල දිගට හානියක් නොවේ යයි සලකන්න. ඒ වගේම පෑසීමේදී දිග වැඩිවීමක් වෙලා නැහැ කියලත් අපිට හිතන්නට වෙනවා. එහෙමනම් මෙතන මීටර සහ සෙන්ටිමීටර. මීටර 2යි සෙන්ටිමීටර 75ක් තියෙනවා. එයාට එකතු කරන්නට ඕන මීටර 1යි සෙන්ටිමීටර 8ක්. ඔබ දන්නවා මෙතන මෙහෙම බිංදුවක් ලියා ගන්නවා නම් වඩා සුදුසුයි. එහෙමනම් 8යි 5යි 13න් 3යි 1ක් ඉතිරි. මෙතන 8යි. මෙතන කීයද දෙන්නේ? 3යි. එහෙනම් පිළිතුර එනවා මීටර 3යි සෙන්ටිමීටර කීයද? 83ක්. ඔන්න අපි 14 වෙන ප්‍රශ්නයටත් පිළිතුරු ලිව්වා. ඉතින් ප්‍රශ්න එහෙමනම් අපි බලමු 15 වෙනි ප්‍රශ්නය. 15 වෙනි ප්‍රශ්නේ අපට ලැබෙන්නේ මොකද්ද? චුට්ටක් අපි මේ පැත්තට ගමු. පැත්තකට ගියෙලා. කියනවා මෙහෙම. එක්තරා පාසලක 6 ශ්‍රේණියේ සමාන්තර පන්ති 5ක් ඇත. සමාන්තර පන්ති 5ක් කියන්නේ ABC විදිහට තියෙන හුඟක් වෙලාවට පන්ති. අන්න එහෙම. එම X ශ්‍රේණියක එක් පන්තියක සිසුන් 36ක් සිටී නම් 6 ශ්‍රේණියේ සිටින මුළු සිසුන් ගණන කීයද? එහෙමනම් අපට සිද්ධ වෙනවා මොකද්ද? 36 ගුණ කරන්න කියන්නේ. 36 ගුණ කරන්න වෙනවා 5. ඔබ දන්නවා 6 වරක් 5 30යි 30න් 0.3ක් ඉතිරි. 5 වරක් 3 15යි 15යි 3යි 18යි. එහෙනම් පිළිතුර ලැබෙනවා කීයද? 180ක් කියලා. ඔන්න අපි පිටු අංක දෙකක් ඉවරයි. ඊට පස්සේ අපි බලමු පිටු අංක 3. පිටු අංක 3 මුලින්ම අපට ලැබෙනවා මොකද්ද? එකතු කරන්න. මම මෙහෙම කරන්න. ඔබ දන්නවා හරය අසමාන නම් අපට එකතු කිරීමේ හැකියාවක් නැහැ. එහෙනම් අපි හරය සමාන කරගන්න ඕනේ. ඉතින් පුතේදී ඔයගොල්ලෝ දන්නවා මෙතන මුලින්ම අපට ලැබෙන භාග සංඛ්‍යාව 2/1. 2/1 මේ පැත්තේ අපට යත් එක එකතු කරන්න තියෙන්නේ හරය 8 වෙච්ච කෙනෙක්. එහෙමනම් හරය 8 කරගන්න තුල්‍ය භාගයක් පාවිච්චි කරමු. කීයෙන් කීයෙන් ගුණ කරලාද? 4න් 4න් ගුණ කරලා. ඊට පස්සේ අපට තියෙනවා එකතු කරන්න 8න් 3. අපි දන්නවා තුල්‍ය භාග කරපුවාම එක්වරක් 4 4යි. දෙවරක් 4 8යි. ධන කීයද? 8න් 3යි. දැන් අන්න පොදු හරය සමානයි. පොදු හරය සමාන නම් අපි ඒ හරය මෙහෙමම තියාගන්නවා. 4යි 3යි 7යි. එහෙනම් පිළිතුර ලැබෙනවා කීයද? 8න් 7යි කියලා. ඊළඟට කියනවා 17 වෙනි ප්‍රශ්නේ. 17 වෙනි ප්‍රශ්නේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? සුදුසු සංඛ්‍යා යොදා හිස්තැන් පුරවන්න. 12හි සාධක මොකද්ද? 1 තියෙනවා, 2 තියෙනවා. අපි දන්නවා 12 හැදෙන විදිහවල. අපිට 12 සාධක හොයන්න තියෙන ලේසිම ක්‍රමය මේක නේද? 1 වරක් 12, දෙවරක් 6, 3 වරක් 4. එහෙනම් 1 වරක් 12 තියෙනවා, දෙවරක් 6ක් තියෙනවා. එහෙමනම් අපිට මෙතෙන්ට එන්නේ 3 3 සහ 4. ඔන්න ඔය විදිහට 12 සාධක අපට හොයන්න පුළුවන්. ඊළඟට මම ටිකක් වේගෙන් සාමාන්‍යයෙන් YouTube වීඩියෝ කරද්දී ටිකක් වේගෙන් මම සාකච්ඡා කරනවා. ඒ වීඩියෝවේ දිග අඩු වෙන්න ඔයගොල්ලන්ට යම් අපහැදිලි දැනක් තිබ්බොත් වීඩියෝව පස්පසට ගෙනihin බලන්න පුළුවන්. අමිත් තම නිවසේ සිට නගරයට යාමට ගත වූ කාලය පැය 1යි මිනිත්තු 35කි. ඔහුට නගරයේ සිට ආපසු තම නිවසට ඒමට පැය 1යි මිනිත්තු 48ක් ගත විය. ඔහු නගරයට යාමට හා ආපසු තම නිවසට ඒමට ගත වූ මුළු කාලය කොපමණද? මෙතනදී අපට සිද්ධ වෙනවා පැය සහ මිනිත්තු එකතු කිරීමක් කරන්න. මෙයාට නගරයට යන්න පැය 1යි මිනිත්තු 35ක් වැය වෙලා තියෙනවා. ඒ වගේම නගරේ ඉඳන් ආපහු ගෙදරට එන්න 1යි 48ක් වැය වෙලා තියෙනවා. එහෙනම් අපිට මේ දෙන්නම මොකද කරන්න ඕනේ? එකතු කරන්න. අපි එකතු කර බලන්න. 5යි 8යි 13න් 3යි 1ක් ඉතිරි. එතකොට එනවා මෙතන කීයද? 83. ඔබ දන්නවා 83 අපට හැකියාවක් නැහැ තියන්න මිනිත්තු ගොඩේ. ඒයි කියන්නත් ඔබ දන්නවා. මොකද අපි දන්නවා මේ 83 කියන්නේ කීයද?
83 අපිට මිනිත්තු ඒ කියන්නේ මිනිත්තු 60ක් අපි දන්නවා පැය එකයි කියලා. අන්න ඒ නිසා අපිට සිද්ධ වෙනවා 83න් 60ක් අඩු කරන්න. අපිට ලැබෙනවා 3යි 2යි. එහෙමනම් මෙතෙන්ට එනවා 23. ඒ වගේම මෙතෙන්ට අපි පැයක් අයින් කරන්න ඕනේ. පැයත් එක්ක යෙදුනහම ඔහුට සම්පූර්ණ ගමන් දෙකම සඳහා වැය වෙලා තියෙනවා. පැය 3යි මිනිත්තු 23ක්. පැය 3යි මිනිත්තු 23ක් වැය වෙලා තියෙනවා. මම හිතන්නේ මම කියපු කාරණාව පැහැදිලි ඇති. මේක ගත වූ කාලයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඊට වෙනස් හැබැයි නමුත් හය ශ්‍රේණිය දරුවන්ට උචිත ගැටලුවක්. කියන තේරිම පාඩමින් වගේ මේ ප්‍රශ්නය අවිල්ල තියෙන්නේ. දී ඇති රූපයේ ඇති සංඛ්‍යා ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කර පහතින් දක්වා ඇති කොටු තුල ලියන්න. දැන් මේක ප්‍රධාන කාණ්ඩ දෙකක් අපි දැකපු ගමන් පේනවා. මෙතන ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා තියෙනවා. එහෙමනම් මම ඉස්සෙල්ලා ඉරට්ට සංඛ්‍යා දෙක ලියන්නම්. 20 සහ 12. 20 සහ 12 ලිව්වා. ඒ වගේම ඔත්තේ සංඛ්‍යා විදිහට මම ලියනවා 33 සහ 35. ඒකලා කියනවා ඒවා සඳහා සුදුසු නාමයන් ඉර මත ලියන්න. තිත් ඉර මත ලියන්න. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් ඉරට්ට සංඛ්‍යා. මට ඉර මත හින්දා මම කුටුවෙන් පල්ලෙහා ලියනවා ඉරට්ට සංඛ්‍යා. මෙතන මට ලිව්ව හැකි මොකද්ද? ඔත්තේ සංඛ්‍යා කියලා. ඔත්තේ සංඛ්‍යා. ඔන්න ඔය විදිහට පිළිතුරු ලිව්වා නම් හරි. මං හිතන්නේ ඒක තේරීම පාඩම. මොන අවසාන ප්‍රශ්නේ? මම දැක්ක හුඟක් ශිෂ්‍යෝ මේ විදිහ මං යම් උත්තර පත්‍ර ප්‍රමාණයක් බැලුවා හය ශ්‍රේණියේ බිංදුවත් කැපිලා යනවත් දන්නේ නැහැ. බිංදුවත් හයත් අතර ඇති ඔත්තේ සංඛ්‍යාවල එකතුව මගින් ලැබෙන සංඛ්‍යාව අයත්වන සංඛ්‍යා රටාව කුමක්ද? බිංදුවත් හයත් අතර තියෙන ඔත්තේ සංඛ්‍යාව. අපි දන්නවා පළවෙනි ඔත්තේ සංඛ්‍යාව 1. එයාට එකතු කරන්න ඕන දෙවෙනි ඔත්තේ සංඛ්‍යාව 3. ඊළඟ එක 5. එහෙමනම් මෙතන බලමු අපි එකතු කරලා 1 3 5. 5යි 3යි 8යි 8යි 1යි 9යි. අහනවා මගින් ලැබෙන සංඛ්‍යාව අයත්වන සංඛ්‍යා රටාව කුමක්ද? අපිට මතකයි නේද සමචතුරස්‍ර සංඛ්‍යා ඉගෙන ගත්තා. එහෙමනම් අයත්වන සංඛ්‍යා රටාව අයත්වන සංඛ්‍යා රටාව කියලා මට ලියන්න පුළුවන් මොකද්ද? 3 වරක් 3 9යිනේ සමචතුරස්‍ර සංඛ්‍යා. සමචතුරස්‍ර සංඛ්‍යා. ඊට පස්සේ අහනවා එම සංඛ්‍යාව ඉහත රටාවේ කීවෙනි පදයේද? සමචතුරස්‍ර සංඛ්‍යා ඒ රටාවේ අපිට ලියන්න පුළුවන් 3වන පදය කියලා. ඇයි එහෙම අපි ලියන්නේ? 3 වරක් 3 තමයි 9. අපි ටිකක් මතක් කරගමු සමචතුරස්‍ර සංඛ්‍යා ලැබුණ විදිහ. 1 වරක් 1 1යි. 2 වරක් 2 4යි. එහෙනම් 3 වරක් 3 කීයද? 9යි. එහෙනම් අපිට ලියන්න වෙනවා මෙයා කීයද? 3වන පදය කියලා සමචතුරස්‍ර සංඛ්‍යාවල. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් කෙටි ප්‍රශ්න 20 සාකච්ඡා කරලා ඉවර කරන්න. එහෙමනම් අපි ඊළඟට බලමු රචනා ප්‍රශ්නය පත්‍රය. රචනා ප්‍රශ්නය එහෙම නැත්නම් දෙවනි කොටසේ ප්‍රශ්න ටික අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. ඔන්න මේකේ දෙවනි කොටසේ අපි අනිවාර්යෙන් තෝරගත යුතු ප්‍රශ්න තියෙනවානේ. ඒ සඳහා ඇවිල්ලා තියෙන දත්ත නිරූපණය සහ අර්ථකථනය. කියනවා එක්තරා පාසලක ගණිත ගුරු භවතා එම පාසල් වත්තේ ඇති ගස් ප්‍රමාණය පිළිබඳ දත්ත රැස් කිරීමට සිසුන්ට ලබා දුන් ක්‍රියාකාරකමකට 90 පහත වගුව සකස් කර ඇත. මේ බලන්න ප්‍රගණන ලකුණු දාලා තමයි ගස් ගාන ලකුණු කරලා තියෙන්නේ. මෙතනදී 5යි 5යි 10යි 10යි තව එකක් ඒ තියෙනවා. එහෙනම් මේ වගුව සම්පූර්ණ කරන්න කියලා තියෙනවානේ. එහෙනම් මෙතන කොහොඹ ගස් ගාන 11ක් විදියට ලියන්නත් පුළුවන්. පොල් ගස් ගාන 8යි තිබිලා තියෙන්නේ. එහෙනම් අපිට ඒක ප්‍රගණන ලකුණු වලින් වගුව හිස්තැන් පුරවන්න වෙනවානේ. එහෙමනම් මෙතන මට ලිව්ව හැකි 5යි 3යි 8යි කියලා. තේක ගස් නම් ඔබට පේනවා මෙතන සම්පූර්ණ ප්‍රගණන සංකේතයක් තියෙන්නේ. එහෙනම් අපිට යාව ලිව්ව හැකි 5ක් කියලා. අම ගස් ගණන 10ක් නිසා මට ලියන්න පුළුවන් මෙතන 5යි ඊළඟට තව 5ක් අඳිමු 10යි. දියුල් ගස් 7යි. ඊට පස්සේ කියනවා දෙක කොටස. මෙම ගස් වර්ගය අතරින් පාසල් වත්තේ වැඩියෙන්ම දක්නට ඇති ගස් වර්ගය කුමක්ද? එහෙමනම් අපිට පේනවා වැඩියෙන්ම තියෙන්නේ මොනවද? කොහොඹ ගස් කියලා. කොහොඹ ගස්. හරි, කොහොඹ ගස් කියලා ලියමු. ඒකට ලකුණක් අයින් වෙලා තියෙනවා. වගුවේ තොරතුරු නිරූපණය කිරීම සඳහා අඳින ලද සම්පූර්ණ චිත්‍ර ප්‍රස්ථාරයක් පහත දැක්වේ කිව්වට මං ඒ චිත්‍ර ප්‍රස්ථාරය මෙතනින් ගත්තා. මොකද එක බෝඩ් එකක හදන්න ඕන හින්දා නැත්නම් ළමයිට මේ වීඩියෝ නරඹද්දී අපහසුතාවයක් පත් වෙයි කියලා.
තියෙනවා මෙන්න මේ සංකේතයෙන් නිරූපණය කරන ගස් සංඛ්‍යාව කීයද ඉතින් එක හොයන්න වෙන්නේ ඔබට පේනවා මෙතන අඹ ගස් තියෙන්නේ 10යි හැබැයි මේ සංකේත 1යි 2යි 3යි 4යි 5ක් වෙනවා එහෙනම් එක ගහකින් නිරූපණය කරන ප්‍රමාණය මොකද අපි කරන්නේ 10 අපි 5ෙන් බෙදනවා එවිට උත්තරේ ලැබෙනවා කීයක් කියලාද 2ක් කියලා ඊට පස්සේ කියනවා චිත්‍ර ප්‍රස්තාරය සම්පූර්ණ කරන්න ඉතින් දැන් හරි ලේසි වැඩක් තියෙන්නේ අපි දන්නවා මෙතන තියෙනවා කීයක්ද කොහොඹ ගස් 11ක් හැබැයි එක ගහක සංකේතයෙන් අපට නිරූපණය වෙන්නේ සම්පූර්ණ ගස් දෙකක් එහෙමනම් මම මෙතන අපි කොපි කරගමු එක ගහක් මෙන්න මේ විදිහට නැත්තම් ප්‍රමාණය වෙනස් වෙනවා හරි එහෙමනම් කොහොඹ ගස් කීයක්ද තියෙන්නේ කොහොඹ ගස් අපට ගෙනියන්න වෙනවා දෙකක් ආයෙත් මට කොපි කරගන්න වී වගේ ප්‍රමාණය වෙනස් මෙතනින් අයින් කරගමු මේක මෙතනින්ම අයින් ගමු නැත්තම් ප්‍රමාණය වෙනස් වෙන නිසා මොකද අපි එකම ප්‍රමාණයට අඳින්නේ පෙ දෙකයි කීයක් ඕනද එක ගහකින් දෙකයි නිරූපණය වෙන්නේ එහෙමනම් අපට ඕන කොහොඹ ගස් කීයක් ඕනද සේරම පහක් ඕන පහයි තව එකක් තියෙනවා නේද? තව එකක් තියෙනවා අපි ආව කොහමද ගන්න? එහෙනම් අපිට වෙනවා ගහකින් හරි අර්ධයක් ගන්න. ගහකින් මෙන්න මේ සංකේතයෙන් හරියටම අර්ධයක් ගන්න අපිට අවශ්‍ය වෙනවා. ඔය විදිහට ගමු. ඒකල මට මෙන්න මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් මෙතන දිමාතින් හරියට කොපි කරගෙන එහෙම ඔන්නෝ මේ විදිහට අර්ධයක් ගන්න පුළුවන් අපට අවශ්‍ය නම් දරුවෙක් අතින් මෙහෙම ඇඳුනට ගැටලුවක් වෙන්නේ නැහැ අපට ඔන්න ඒක හරි ඊට පස්සේ අපට තියෙනවා පොල් ගස් 8ක් පොල් ගස් 8 නම් අපට හරිම ලීසි අපිට තියෙන්නේ මෙයාව ගත්තා ඒ කියන්නේ කීයද දෙකේවා දෙකේවා කීයද හතරක් එකයි දෙකයි තුනයි හතරයි ඔන්න පොල් ගස් 8යි ඊට පස්සේ අපිට තියෙනවා තේක ගස් කීයද තේක ගස් එතන මම මේ ලස්සන්ට අඳින්න තේක ගස් කීයද 5ක් තේක ගස් 5ක් නම් एक गस पहाई ना अभी दान देख कोई एक गस देख कोई बाघ एक ये नहीं देख आई इधर पास से ये वाके आर्द्र आग गान दे देना मैंने बाघ आई एक रुपये आप इस सांपूर्ण के रूम में मेरा क्या इधर नहीं कहा है इधर पास से इधर ना फिर एक गान दी रहती है ना दिवल लापटा हाथाक कौन है दिवल हाथाक नांग आपटा कराने वेनी मैं कॉपी कर गाना දියුල් 7යි නම් ගස් 3ක් ඕන. මොකද දෙවරක් 3 තමා 6. දෙවරක් 3 තමා 6 විදිහට ලැබෙන්නේ.
ඔන්න ඔය විදිහට අපිට ඒක ගන්න පුළුවන්. එමනම් චිත්‍ර ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න එකට ලකුණු 4යි. එහෙනම් අපි ඔන්න චිත්‍ර ප්‍රස්ථාරයත් ලකුණු කරා. ඉතින් බොහොම ලෙහෙසි ප්‍රශ්නයක් වගේ මට නම් තේරෙන්නේ. අපි බලමු ඒ ළඟට මේ ප්‍රශ්නයේ තව කොටසක් තිබුණා. මම ඒක කලින් සකස ගත්තා. නැත්නම් ඔයගොල්ලන්ට වෙලාව වැඩියෙන් යන හින්දා මම හිතන්නේ ඒක කොහෙ ගිහිල්ලාද බලමු. රයිට් මේ තියෙන. ඊළඟට කියනවා මල් විකුණන කඩයක එක් දිනකදී අලෙවි වූ මල් ප්‍රමාණය පිළිබඳ චිත්‍ර ප්‍රස්ථාරයක් දැක්වේ. මේ එක වෘත්තයකින් හතරක් පෙන්වනවා. එහෙමනම් අලෙවි වූ සුදු නෙළුම් මල් ගන්න. ඔබට පේනවා සුදු නෙළුම් මල් මෙතන තියෙනවා 1 2 3 4 5යි. එහෙනම් මට ලියන්න පුළුවන් 4 වරක් 5 ධන තව මෙයාට අර්ධයක් තියෙනවා නේ කියන්නේ භාගයක්. නේද? එතකොට ඔබ දන්නවා 4 ඒවා 5ක් 20යි. 20ට තව දෙකක් එකතු වුනහම කීයක් වෙනවද? 22ක් වෙනවා. මානෙල් මල් වලට වඩා රතු නිලුම් මල් කීයක් අලෙවි වී තිබේද? මානෙල් මල් වලට වඩා අපි එහෙනම් මානෙල් මල් මෙතන පොඩ්ඩක් ලියා ගමු පැන්සලෙන්. හරි. 2 4 8 12යි. 12ට 3ක්. මානෙල් මල් 15ක් තියෙනවා. ඒ වගේම රතු නිලුම් මල් බලමු කො රතු නිලුම් මල් 4 ඒවා කීයක් තියෙනවද? 1 2 3 4 5 6යි. 4 ඒවා 6යි. 6 වරක් 4 24යි. 24යි මෙතන අපි දන්නවා කාලිකින් පෙන්වන්නේ 4න් එකක්. 4 4න් බෙදුවාම 1යි. එහෙනම් 25ක් වෙනවා. එහෙනම් අපට සිද්ධ වෙනවා 25න් කීයක් අඩු කරන්නද? 15ක් අඩු කරන්න. එහෙමනම් රතු නිලුම් මල් මානෙල් මල් වලට වඩා රතු නිලුම් මල් 10ක් අලෙවි වී තිබෙනවා. සල් මලක් රුපියල් 30 බැගින් අලෙවි කෙරේ. එදින සල්මල් හිටගම් එදින සල්මල් අලවියෙන් ලැබූ මුළු මුදල සොයන්න. එහෙනම් සල්මල් අලවියෙන් ලැබුණු මුළු මුදල හොයන්න අපිට ඉස්සෙල්ලාම වෙනවා සල්මල් කීයක් තියෙනවද කියලා බලන්න. බලමු වෘත කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7යි. එහෙනම් වෘත 7ක් තියෙනවා. එහෙනම් අපිට මුලින්ම වෙනවා 7 ව 4ක් කීයද කියලා බලන්න. 7 ව 4ක් කීයද? 7 ව 4ක් කියද දෙන්නේ 28. එහෙමනම් මේ 28 අපිට ගුණ කරන්න වෙනවා කීයද? රුපියල් 30. එහෙමනම් අපි 30න් ගුණ කරලා බලමු. බිංදුව පැත්තකින් තිබ්බා නේද? 3 වරක් 4 sorry 3 වරක් 8 කියද දෙන්නේ 24න් 4යි 2ක් ඉතිරි. 3 වරක් 2 6යි 6යි 2යි 8යි. එහෙනම් මට එනවා රුපියල් කීයද? 680. නැවත බලමු. 8 වරක් 3 24න් 4යි 2ක් ඉතිරි. 3 වරක් 2 6යි 6යි 2යි 8. ඔන්න ඔය විදිහට ලකුණු 16ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියන්න පුළුවන්. එහෙමනම් අපි දෙවෙනි ප්‍රශ්නය බලමු. දෙවෙනි ප්‍රශ්නය කියනවා 6 ශ්‍රේණියේ සිසුන් කීප දෙනෙකු ළඟ පහත ආකාරයේ සකස් කළ කාඩ් පත් තිබුණි. එක අහනවා. මනුජිත්ගේ කාඩ් පතෙහි ඇති සංඛ්‍යාව 3 මිලියන. එහෙමනම් මම නම් සාමාන්‍යයෙන් කරන්නේ ඔය වගේ ලොකු සංඛ්‍යාවක් ලියන්න නම් කාගාවද? මනුජිත් ගාව. මෙන්න මෙහෙම කෑලි තුනකට වෙන් කරගන්නවා පැන්සලෙන්. පස්සෙම කළා දාන්න පුළුවන්. කියනවා මනුජිත්ගේ කාඩ්පතේ ඇති සංඛ්‍යාව 3 මිලියන. ඒ කියන්නේ බිලියන නැහැ. බිලියන නැහැ, මිලියන විතරයි තියෙන්නේ. එහෙනම් මම මෙහෙම ලියන්නම්කෝ මේ කලාපයේ හිස්. ඒකෙත් කියන්නේ 3 මිලියන. එහෙනම් මිලියන කලාපේ 3යි. 3 මිලියන 706,000 706,000 මෙතන 706ක් ඉන්න උන 706,000 80 නම් 80. එහෙනම් මෙතන බිංදුවයි 80 ඉන්නේ. 3 මිලියන 706,000 80 නම් එම සංඛ්‍යාව ඔහුගේ නම ඉතිරි ඇති කාඩ්පතේ ලියන්න. ඔන්න අපි කාඩ්පතේ ලියලා තියෙන්නේ. එහෙමනම් අපිට පස්සේ පුළුවන් මෙන්න මේවා අයින් කරලා දාන්න. ඊළඟට කියනවා සපුමල්ගේ කාඩ්පතේ ඇත්තේ ඒකක කලාපයේ ලිවිය හැකි විශාලතම සංඛ්‍යාවයි. මොකද්ද කියන්නේ? සපුමල්ගේ කාඩ්පතේ ඇත්තේ ඒකක කලාපයේ ලිවිය හැකි විශාලතම සංඛ්‍යාවයි. එම සංඛ්‍යාව ඔහුගේ නම ඉදිරියේ නැති කාඩ්පතේ ඉලක්කමින් ලියන්න. සපුමල් ඉස්සරහා තියෙන ඒකක කලාපේ ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව කවුද? අපි දන්නවා ඒක කලාපයේ තියෙන ඉලක්කම් 3යි. එහෙනම් එතන ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව කීයද? 999.
ඊළඟට කියනවා තුන්වෙනි එක චමල් හා සචිනි ළඟ ඇති කාඩ්පත් වල ඇති සංඛ්‍යාවල එකතුව කීයද? මෙතන මට ඉඩමදි නිසා මම මේ කුඩා කරලා තියෙන්නේ. ඉඩමදි නිසා චමල් සහ සචිනි චමල් ගාව තියෙන්නේ මෙන්න මෙහෙම සංඛ්‍යාවක්. අපි ඒක කොහොමද කියවන්නේ? 4 මිලියන 360,500. 4 මිලියන 360,500. සචිනි හා කවුද? චමල් හා සචිනි ගාව. කො චමල්? චමල් හොයමු අමීනි. චමල් හරි සචිනිගේ ප්‍රමාණය ගන්න ඕන. මම සචිනිව මෙහෙම ඉහලින් ලියන්නම්. කීයද? 258,365. 365. මෙන්න මේ සංඛ්‍යා ටික අපි එකතු කරන්න ඕන. එකතු කරන එක ඔබ 6 වසරේ නම් කරනවා. මේ සංඛ්‍යා ලොකු වුණා කියලා අපිට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මම හිතන්නේ මම ගත්තා හරි චමල් හා සචිනි. මේ දෙන්නගේ කාඩ්පත් වල එකතුව කීයද? එකතු කරන්නයි තියෙන්නේ. 5යි 6යි 0.6යි මෙතන 8යි. මෙතන එනවා කීයද? 8යි 6යි 5යි 11 න් 1යි 1ක් ඉතිරි මෙතන 6යි. එහෙමනම් මේක තමයි අපිට ලැබෙන්න ඕන උත්තරය. ඊළඟට කියනවා 4 වෙනි එක සචිනි හා දුලාන්ගේ ළඟ ඇති කාඩ්පත් වල ඇති සංඛ්‍යාවල වෙනස. අන්න දැන් කලින් එකතු කරන්න තිබ්බ දැන් වෙනස හොයන්න තියෙනවා. වෙනස හොයනවා කියන්නේ සචිනිකෝ සචිනි ගාව තිබ්බ ගාණෙන් දුලාන් ගාව තිබ්බ ගාණ අපි මොකද කරන්න ඕන? අඩු කරන්න ඕන. කීයක් දෙන්නේ? 258,365න් ඒක තමයි සචිනි ගාව තිබ්බේ. දුලානි ගාව තියෙන්නේ කීයද? 35,965. මෙන්න මේ දෙන්න අපි අඩු කරන්න ඕන. එහෙනම් 5න් 5ක් අඩුනහම 0.6යි 6න් 6ක් 0.0යි 3න් 9ක් බෑ. මේ පැත්තෙන් එකක් ගත්තාම අපි දන්නවා 13යි 13න් 9ක් කීයද? 4ක් වෙනවා. දැන් මෙතන ඉතුරු 7යි 7න් 5ක් 2යි. මෙතන 5යි 5න් 3ක් 2යි. එහෙනම් පිළිතුරු එනවා 222,400ක් කියලා. 5 වෙනි ප්‍රශ්නේ කියනවා දුලාන්ගේ කාඩ්පතේ ඇති සංඛ්‍යාවේ නවය පිහිටි ස්ථානයේ ස්ථානීය අගය. කො දුලානි ගාව තියෙන සංඛ්‍යාව දුලානි. නවය පිහිටලා තියෙන්නේ මෙතන. නවය පිහිටි ස්ථානයේ ස්ථානීය අගය. මොකද්ද? සියස්ථානය. 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 නවය මගින් නිරූපිත අගය. නිරූපිත අගය කීයද? 100ව 9ක්. 900. අපි ඕන්නම් ලියනවා නිරූපිත අගය කියලා ඔබට ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් දෙවෙනි ප්‍රශ්නෙටත් පිළිතුරු ලියන්න. අපි එහෙනම් ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නෙට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. බලමු තුන්වෙනි ප්‍රශ්නේ මම හිතන්නේ මේ එක කොටසක්ද දන්නේ නැහැ. බලමු. ඔව් තුන්වෙනි ප්‍රශ්නේ එක කොටසක්. ස්කන්ධයෙන් තමා තියෙන්නේ. මුලින්ම කියනවා ස්කන්ධය මනින මිනුම් උපකරණ. ඔබට ලිව්ව හැකි නේද? ඕනම තරාදි වර්ගයක්. බිම් තරාදිය, තැටි තරාදිය, දුණු තරාදිය, ඉලෙක්ට්‍රොනික තරාදිය. ඒ වගේ ස්කන්ධය මනින උපකරණ ලිව්ව හැකි. ඊට පස්සේ අපි විද්‍යාගාර දෙහාට ගියපුවාම සිව්දඬු තුලා, තෙදඬු තුලා, ඒ වගේ ඒවා ඔයගොල්ලන්ට නම් කරන්න පුළුවන්. පාර්සලයේ ඇති පිටි ස්කන්ධය ග්‍රෑම් වලින් ලියන්න. ඉතින් ඔබට පේනවා මෙතන තියෙනවා කිලෝග්‍රෑම් එකක්. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000ක් බව ඔයගොල්ලෝ දන්නවා. ග්‍රෑම් 1000ට තව ග්‍රෑම් 750ක් එකතු වුණාම පිළිතුර ලැබෙනවා ග්‍රෑම් 1750ක් කියලා. ග්‍රෑම් 1750. පාර්සලයේ මුළු ස්කන්ධය සොයන්න. එහෙනම් මේ වගේ ගැටලුවක් තිබ්බහම කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වෙන වෙනම ලියාගන්න එක අපට හොඳයි. කිලෝග්‍රෑම් 2යි. ග්‍රෑම් නෑ කියන්නේ අපි දන්නවා ග්‍රෑම් වල ස්ථාන 3ක් තියෙන්න පුළුවන් හින්දා ඔහොම ලියාගන්න එක වාසියක් වෙනවා. ඒ වගේම 1යි. මෙතන කීයද? 750යි. මෙතනවා 3යි 500යි. එහෙමනම් අපිට මෙන්න මේ කට්ටිය එකතු කරන්න වෙනවා. එකතු කරලා බලමු 0.0යි මෙතන 5යි 7යි 5යි 12න් 2යි 1ක් ඉතිරි. එහෙනම් මෙතන 3ක් එනවා. 3යි 3යි 6යි 1යි 7යි. එහෙමනම් කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 250ක් වෙනවා පාර්සලයේ මුළු ස්කන්ධය. ඔන්න තුන ප්‍රශ්න පත්‍රයේ මුල් කොටසට අපි පිළිතුරු ලිව්වා. එහෙමනම් අපි බලමු දෙවන ප්‍රශ්න එහෙම නැත්නම් තුන ප්‍රශ්න පත්‍රයේ B කොටසට. ඉහත භාජනවල ඇති ද්‍රව්‍ය ප්‍රමාණ ද්‍රව්‍ය එම ප්‍රමාණවලින්ම මිශ්‍ර කළ මිශ්‍ර පළතුරු බීමක් සාදා. මිශ්‍රණයේ ඇති දොඩම් විෂ හා අඹ විෂ අතර අනුපාතය ලියන්න.
දැන් ඔබට පේනවා මම පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර මෙතනින් ලියන්නම්. දොඩම් විස තියෙන්නේ ලීටර 1යි. ලීටර 1යි මිලිලීටර 500යි. මෙතන අපි උඩින් ලියමු දොඩම්. අඹ විස තියෙන්නේ කීයද? මිලිලීටර 850යි. එහෙනම් අපි දන්නවා ඕනම දෙයක් අනුපාත කරන්න නම් එක මේකක වලට ගන්න වෙනවා. එක මේකක වලට ගද්දී ලීටරයි මිලිලීටර 500යි කියන්නේ ලීටර 1යි මිලිලීටර 500යි කියන්නේ මිලිලීටර නම් 1500යි. ඒ වගේම මෙයාට කියා දෙන්නේ 850. එහෙමනම් අපිට මෙයාව සරල කර හැකි මුලින්ම ඔබට පේනවා 10න් බෙදන්න අපිට පුළුවන්. 10න් බෙදපුවාම කීයද? 150යි. මෙතන එනවා 85. දැන් අපිට පුළුවන් මොකද්ද? මෙන්න මේ කට්ටියව බෙදන්න. කීයෙන්ද? අපි බෙදමු 5න්. දෙන්නම 5න් බෙදමු. එතකොට එනවා 30ක්. මෙතන එනවා 1යි. ඊට පස්සේ 17ක්. එහෙනම් 30 97 කියලා පිළිතුර ලැබෙනවා. ඊළඟට අපි බලමු ඊළඟ කොටස. ඊළඟ කොටස කියනවා පළතුරු බීම රස කිරීම සඳහා ලුණු ද්‍රාවණය මිලිලීටර 150ක් මිශ්‍රණයට එකතු කරයි. නම් නව පළතුරු බීම මිශ්‍රණයේ ද්‍රව ප්‍රමාණය ලීටර හා මිලිලීටර වලින් සොයන්න. එහෙමනම් අපිට සිද්ධ වෙනවා රෝමි ලකන් දෙක. මම මේ හරියෙන් ලියන්න. මොකද්ද? පළතුරු බීම රස කිරීම සඳහා ඉතින් ලුණුත් දාන්න ඕනේ. ලුණුත් දාලා තියෙනවා. එහෙමනම් මේ සේරගෙම නව පළතුරු බීම මිශ්‍රණයේ ද්‍රව ප්‍රමාණය ලීටර හා මිලිලීටර වලින් සොයන්න. එහෙමනම් මම මෙතන ලීටර ලියනවා, මෙතන මිලිලීටර ලියනවා. මුලින්ම දොඩම් විස තියෙනවා ලීටර 1යි මිලිලීටර 500යි. සීනි සහ ජලය දෙකම තියෙන්නේ ද්‍රාවණය ලීටර 4යි. එහෙනම් මිලිලීටර නෑ කියන්න 0.3ක් දාමු. අඹ විස කීයද? 850යි. ඒකට තව 150ක් දානවා ලුණු. එහෙමනම් මේ සේරම ලුණු ද්‍රාවණය, කැට නෙවෙයි ලුණු ද්‍රාවණය. එහෙමනම් අපි මේ ටික එකතු කරමු. 0.5 5 5 10 0.1 එකක් ඉතිරි. එහෙනම් මෙතෙන්ට එනවා කීයද? 6. 6යි 8යි 14යි. 14 1යි 15න් 5යි. තව එකක් ඉතුරු වෙනවා. ඒකයි මේකයි දෙකයි. එහෙනම් ලීටර 6යි මිලිලීටර 500ක් තියෙනවා. ලීටර 6යි මිලිලීටර 500ක් තියෙනවා මේ ද්‍රාවණය තුල. ඊට පස්සේ කියනවා මෙම පළතුරු බීම මිලිලීටර 500ක් වූ බෝතලවල දමා ශීතකරණයේ අසරණ ලැබයි. එසේ දැමිය හැකි බෝතල් සංඛ්‍යාව. ඔබ දන්නවා ලීටර එකකට මිලිලීටර 500 කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් ලීටර 6ට ලීටර 6ක් පුරවන්න භාජන කීයක් වුණොත්? 10 වරක් දෙක 12යි. 12යි. ඊට අමතරව මිලිලීටර 500ක් දාන තව එකක් ඕන. ඒ නිසා භාජන කීයක් ඕනද? භාජන 13ක් ඕන. එහෙමනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් කීවෙනි ප්‍රශ්නේද? 3වෙනි ප්‍රශ්නේ B කොටසට පිළිතුරු ලියන්න. එහෙමනම් ඊළඟට බලමු අපි 4වෙනි ප්‍රශ්නේ. 4වෙනි ප්‍රශ්නේ දර්ශක පාඩමින් 3වෙනි වාරේ අවසාන පාඩමට කලින් පාඩම මට මතකය නිවැරදි නම්. මේක කියනවා මුලින්ම දර්ශක අංකනින් ලියන්න. මේ බලන්නකෝ දෙක කී වතාවක් ගුණ වෙලාද? දෙක ගුණ වෙලා 5 වතාවක්. එහෙනම් අපිට දර්ශක අංකනින් ලිව්ව හැකි දෙකේ 5 වන බලය කියලා. ඊළඟට කියනවා දෙකේ 3 වන බලය හා 3 වර්ගය යන බල අතරින් වඩා විශාල සංඛ්‍යාව තෝරන්න. මම මේක චුට්ටක් හදලා පෙන්වන්න ඕන දෙවනි පේපර් එක නිසා, නැත්නම් දෙවනි පත්‍රය නිසා. අපි දන්නවා දෙකේ 3 වෙනි බලය කියන්නේ දෙක ගුණ කිරීම, දෙක ගුණ කිරීම දෙක. මේ විදිහට කීයක් ලැබෙනවද? 8යි. මෙතන හම් වෙන්නේ 3 වර්ගය කියන්නේ 3 ගුණ කිරීම 3 9යි. ඉතින් 9 විශාලයි. ඒ සංඛ්‍යාවම තමයි මෙතන. එහෙනම් මෙයා විශාලයි. ඉතින් කියන්නේ වඩා විශාල සංඛ්‍යාව තෝරා ලියන්න. එහෙමනම් මම ලියනවා විශාල සංඛ්‍යාව. මේ දීලා තියෙන සංඛ්‍යා වලින් කීයද? 3 වර්ගය. ඔය විදිහට ලියන්න පුළුවන්. 81 3හි බලයක් ලෙස ලියන්න. ඉතින් මේ පාඩමේ මොන අවසානට ඒ කොටසක් තියෙනවනේ. 81 අපි 3ෙන් බෙදමු. 81 3ෙන් බෙදපුවාම කීයක් ලැබෙනවද? කීයද? 27. 27 නැවත 3ෙන් බෙදමු. කීයක් දෙන්නේ? 27 3ෙන් බෙදපුවාම 9යි. 9 3ෙන් බෙදපුවාම 3යි. එහෙනම් මට ලිව්ව හැකි 81 සමානයි 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. ඒ කියන්නේ 81 කියන්නේ කීයද? 3 4 වන බලය කියලා ලියන්න පුළුවන්. ඊළඟට කියනවා පාදය 5 වූද දර්ශකයේ 2 වූද සංඛ්‍යාව දර්ශක අංකණයෙන් ලියා. එහෙනම් මුලින්ම ලියන්න ඕනේ. පාදය 5 වූද දර්ශකයේ 2 වූද. එහෙනම් 5 දෙවන බලය.
ලියා එහි අගය සොයන්. අගය සොයනවා කියන්නේ හොඳම දේ අපි ප්‍රසාරණය කරන එක. පස්වරක් පහ කීයද? 25යි. ඔන්න ඔය විදිහට ඒකට උත්තර ලියන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ සංඛ්‍යාව. අගය සොයන්නලු. 2 3 වෙනි බලේ. එහෙනම් මට ලියන්න පුළුවන් 2 3 වතාවක් ගුණ වෙනවා. ඊළඟට පහේ වර්ගයේ 5 ගුණ කිරීම 5. පස්වරක් පහ 25යි. 25 ඒව දෙකක් 50යි. 50 ඒව දෙකක් 100යි. 100 ඒව දෙකක් කීයද? 200ක් විදිහට ලැබෙනවා. එහෙමනම් ඔන්න ඔය විදිහට හතරවෙනි ප්‍රශ්නයට අපිට පිළිතුරු ලියන්න පුළුවන්. අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පස්වෙනි ප්‍රශ්නේ ඔන්න දශම සංඛ්‍යාත් එක්ක තියෙන්නේ. මුලින්ම කියනවා මොකක්ද? 20 මෙන්න මේ සංඛ්‍යාව වචනෙන් ලියන්නලු. අපි දන්නවා මෙතනදී අපි බලන්නේ හරියට දශම කියවනවද කියලානේ. අපිට මුලින්ම තියෙන්නේ 25. එහෙනම් මම ලියනවා 25යි දශම මගේ අකුරු නම් ලස්සන නැතු ඇති දශම 73 කියලා ලියනවද? නැහැ 73 කියලා ලියන්න බෑ. කීයද ලියන්න? 7යි 3. ඔන්න ඔය විදිහට ලිව්වා නම් හරි. ඊට පස්සේ කියනවා ඉහත සංඛ්‍යාවේ 3 ඉලක්කමෙහි ස්ථානීය අගයත් ඉන් නිරූපණය වන අගයත්. ස්ථානීය අගය මොකද්ද? 3 ඉලක්කම නිරූපණය වෙන්නේ දෙවන දශම ස්ථාන. දෙවන දශමස් ස්ථානය කියලා ලියමු. නිරූපිත අගය කීයක් දෙන්නේ? අපිට ලියන්න පුළුවන් ඔබ කැමති නම් 0.03 කියලා. එහෙම නැත්නම් අපි දන්නවා දෙවන දශම ස්ථානයේ තියෙන්නේ CN එකේ පංගු. එහෙමනම් CN එකේ පංගු 3 කියන්නේ අපිට ලිව්ව හැකි CN 3යි කියලා. ඊළඟට කියනවා 25.73 පහත දැක්වෙන ඝනකරාමයෙන් නිරූපණය කරන්න. එහෙමනම් මෙතන අපිට ඉස්සෙල්ලා ඝනකරාමයේ හිස්තැන් පුරවන්න තියෙනවා. මෙතන මට ලිව්ව හැකි එක ස්ථානය. එහෙම නැත්නම් 1 කියලා ලියන්න. ඊළඟට මෙතන කියා දෙන්නේ 10න් 1ේ තීරුව. ඊළඟට එන්නේ CN එකේ තීරුව. එහෙමනම් මට මෙතන ලියන්න පුළුවන් වෘත්ත කීයක්ද? දෙකක් අඳින්න පුළුවන්. ඊළඟ එකේ වෘත්ත කීයක්ද? 2යි 2යි 3යි 4යි 5ක් අඳින්න ඕන. ඊළඟ එකේ නම් ටිකක් වැඩි විපර වැඩ දිනවා. බෝල ඇඳලා සෑහෙන්න යනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මම ලස්සනට අඳින්නේ නැහැ වෙලාව යන. මෙතන එහෙනම් බෝල 7ක් අඳින්න වෙනවා. මෙතන ය 2යි 2යි 3ක් අඳින්න වෙනවා. ඔන්න ඔය විදිහට පස්වෙනි ප්‍රශ්නේ කොටස් 3ට මුල් කොටස් 3ට උත්තර ලියන්න පුළුවන්. ඊළඟට බලමු 6 ශ්‍රේණියේ සිසුන් කීප දෙනෙකුගේ උස පහත පරිදි වේ. දැන් දශම තියනවා, සෙන්ටිමීටර තියනවා, කතන්දර ගොඩයි. පෙළක් සකස් කිරීම සඳහා සිසුන්ගේ උස ආරෝහණ පිළිවෙලට ලියා දක්වන්න. එහෙමනම් මේකේ හොඳම දේ සේරම කට්ටිය සෙන්ටිමීටර කරන එක. මෙතන බලන්නකෝ සෙන්ටිමීටර 1.5 කියන්නේ 1 භාගයයි. එහෙම නැත්නම් මේක 100න් ගුණ කරගන්න ඕන. මීටර 1.5. මේක 100න් ගුණ කරද්දී ඔබ දන්නවා මේ තියෙන දශම තියෙන ස්ථාන දෙකක් පසුපසට ගමන් කරනවා. එහෙමනම් මෙතන දෙවන ස්ථාන දෙකක් යද්දී ඉලක්කම් නැති නිසා අවසානට බිඳුව වෙන බවක් දන්නවා. එහෙමනම් මෙතන තියෙනවා සෙන්ටිමීටර කීයද? 150. මෙතන ගැටලුවක් නැහැ. සෙන්ටිමීටර 170මයි. මෙතනත් දශම නැති කරගන්න වෙනවා. එතකොට කීයද එන්නේ? සෙන්ටිමීටර 120යි. මෙයාගේ දශම තියෙන දෙකක් පිටිපස්සට ගද්දි මෙතන ඉන්නේ සෙන්ටිමීටර නම් 85ක්. ඔය විදිහ ලියලා තියාගත්තා නම් ලේසි. ටීචර් දන්නවා මේ ළමයා මෙහෙම තමයි මේක හදලා තියෙන්නේ කියලා. එහෙමනම් කියනවා පෙළක් සකස් කිරීම සඳහා සිසුන්ගේ උස ආරෝහණ පිළිවෙලට. චූටි මෙක්කනාගේ ඉඳන් පටන් ගන්න. සිසුන්ගේ උස ආරෝහණ පිළිවෙලට ලියන්න. එතකොට උස තමයි ආරෝහණ පිළිවෙලට ලියන්න වෙන්නේ. එහෙමනම් මෙතන අඩුම උසක් ඉන්නේ රුවිනි. එහෙනම් රුවිනි මං හිතන්නේ මෙතන මට ලිව්ව හැකි කීයද? 0.85 මීටර්. ඒගොල්ලෝ දුන්න සංඛ්‍යාවලින්ම ලියමු. ඊළඟට 120 ඉන්නේ එයා සජිනි. එයා කීයද? 1.2 මීටර්. ඊළඟට අපිට ඉන්නවා සකුණි. කීයද? 1.5 මීටර්. අන්තිමටම ඉන්නේ නඳුනි. කීයද? 170ක් සෙන්ටිමීටර්. ඔය විදිහට ලියපුවම මං හිතනවා උත්තරේ හරි. ඊට පස්සේ කියනවා උසින් වැඩිම ශිෂ්‍යාව සහ උඩින්ම උසින් අඩුම ශිෂ්‍යාව අතර වෙනස සොයන්න. එහෙනම් උසින් වැඩිම ශිෂ්‍යාව ඉන්නේ සෙන්ටිමීටර 170. එයාගෙන් අඩු කරන්න ඕන උසින් අඩුම එක්කන සෙන්ටිමීටර වලින්ම ලියමු. මෙතන උඩත් අපි ක්‍රමයේ දාලා තියෙන නිසා ගැටලුවක් නැහැ. සෙන්ටිමීටර 85. එහෙනම් මෙතනින් මෙතෙන්ද ගත්තාම 10න් 5ක් 5යි. මෙතන තියෙන්නේ කීයද? 10ක්. 16න් 8ක්. 16න් 8ක් 8යි. එහෙනම් සෙන්ටිමීටර 85ක වෙනසක් තියෙනවා. ඔය විදිහට අපිට පුළුවන් මං හිතන්නේ ප්‍රශ්නෙට
පිළිතුරු ලියලා ඉවර කරන්න. එහෙමනම් ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ කියනවා රූපයේ දැක්වෙන තල රූප වලට සුදුසු නාමය අංකයේ ඉදිරියෙන් ලියන්න. 1 1 ඔබට පේනවා ත්‍රිකෝණයක් තියෙනවා. එහෙමනම් මෙතන මට ලියන්න පුළුවන් ත්‍රිකෝණය කියලා. ඊළඟට 2 මේ බලන්න චතුරස්‍රයක් තියෙන්නේ සම්මුඛ පාද අතර පතරේ සමාන. හැබැයි මේ චතුරස්‍රයේ පාද හතර දිගින් සමාන නැති බව හොඳටම පේනවා. ඒකයි මං හිතන්නේ මේ කොටු දැලක දීලා තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද? මේක සම්මුඛ පාද අතර පතරේ සමාන සම්මුඛ පාද හතර දිගින් සමාන නැත්තම් අපි එයා මොකද්ද වෙන්නේ? සමාන්තරාස්‍රයක් වෙනවා. සමාන්තරාස්‍රය ඊළඟට තුන්වෙනි එක ඔබ දන්නවා ත්‍රපීසියමක් තියෙන්නේ. හරි ත්‍රපීසියම. ඒක ඔයාලා ලියාගන්න ත්‍රපීසියම. හතරවෙනි එක පොඩි කාලේ නම් දන්නවා ඍජු කෝණාංශය. පස්වෙනි එක සම්පූර්ණයෙන් ඔබ ලියන්න මම දැන් ලියන්නේ නැහැ වෙලා යන නිසා අනික මගේ අකුරු කැතයි සමචතුරස්‍රය කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඒකේ උත්තර ටික අපට ගලප ගන්න පුළුවන්. ඊළඟට ඒකේ දෙවනි කොටස අහනවා මෙම පාත්‍රම භාවිතින් සෑදිය හැකි ඝන වස්තු උපමන්ද. ඔබට පේනවා සේරම සමචතුරස්‍රාකාරව තියෙන්නේ. ඒ නිසා මට ලියන්න පුළුවන් ඝනකය කියලා. එහි ඇති ධාර ගණන. ඉතින් අපි හිතින් ඇඳ ගන්න ඕන ඝනකය. දැන් මට නම් මෙතන ඔයගොල්ලන්ට ඇඳලා පෙන්වන්න පුළුවන් නිසා ගැටලුවක් නැහැ. මං ඝනකයක් ගන්න. ඔන්න ඔය වගේ කෙනෙක්නේ. එහෙමනම් මෙයාගේ ධාර අපි දන්නවා උඩ 4යි වටේ 4යි පහළ 4යි ධාර 12යි. ශීර්ෂ උඩ 4යි යට 4යි ශීර්ෂ කීයද? 8යි. මූණත් කීයද? මූණත් වටේ 4යි උඩයි යටයි 6යි. ඊට පස්සේ කියනවා මෙම පතරම හැර මෙම ඝන වස්තුව සෑදිය හැකි වෙනත් පතරමක් ඇඳ දක්වන්න. මෙම පතරම හැර මෙම ඝන වස්තුව සෑදිය හැකි වෙනත් පතරමක් ඇඳ දක්වන්න. මන්නම් මේකට බොහොම කපටි උත්තරයක් තමයි දරුවනේ දෙන්නේ. මම බලන්න මං කරන දේ. මම මෙන්න මේ පතරමම ගන්නවා. මෙන්න මේ සීමාවෙන් ගන්නවා. වෙනත් පතරමක් නේද ගන්න කියන්නේ. ඔන්න යාව ගත්තා. ඇරන් මම මේක පල්හැට කරලා පෙන්නන්න. මම මේ කොටසත් කපලා ගන්නවා. නැත්නම් ඔබට වෙනම අඳින්න තියෙන්නේ. හරි. ඇරන් මම මෙන්න මෙතනින් මෙයාව සම්බන්ධ කරමු. මේක කුඩා කරලා මෙතනින් මෙයාව සම්බන්ධ කරමු. බැරි විදිහට අපර පතරමක් හදාගන්න පුළුවන්. අපර මේ විදිහට පතරමක් හදාගෙන ඝනකය හදාගන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් හොඳ ප්‍රශ්නයක්. ඉහළ ගණයේ ප්‍රශ්නයක් ශිෂ්‍යයන්ට යොමු වෙච්ච. ඒ විදිහ පතරම් 11ක් පමණ අපට හදාගන්න පුළුවන්. ඒ නිසා ඔබ සුදුසු පතරමක් ඇඳගන්න. ඊළඟට කියනවා හතරවෙනි ප්‍රශ්නය. රූපයේ දැක්වෙන කෝණ නම් කරන්න. මං නම් ටික කියාගෙන යන්නම්. A කියන්නේ සුළු කෝණයක්. මං කිටියෙන් ලියන්නම් වෙලාව යන නිසා. B කියන්නේ මොකද්ද? පරාවර්ත කෝණයක්. පරාවර්ත කෝණයක්. C කියන්නේ මොකද්ද? ඍජු කෝණයක්. D කියන්නේ සුළු කෝණයක්. අපි දන්නවා කෝණ අපි නම් කරේ මොකද්ද? වට කාලකට වඩා අඩු කෝණ සුළු කෝණ විදිහටත් වට කාලක් වෙන කෝණේ ඍජු කෝණයක් විදිහට වට කාලක් වට භාගයක් අතර නම් මහා කෝණයක් විදිහට හරියටම වට භාගයක් නම් සරල කෝණයක් විදිහට ඒ වගේම සරල කෝණයක් නෙමෙයි වට භාගයකට වඩා වැඩි නම් මෙන්න මේ ස්ථානයේ තියෙන මොකද්ද අපි ඒකට ලිව්ව හැකි B ට අපි කියන්නේ පරාවර්ත කෝණයක් කියලා මම හිතනවා හතරේ මුල් කොටසට උත්තරත් අපිට ওই විදිහට ඉක්මනට ලියන්න පුළුවන් හතරේ ඉතිරි කොටස එක්තරා ක්‍රීඩාවකට සිසුන් කීප දෙනෙක් උස්ථානගත කර ඇත. මේ ඉන්නේ කට්ටිය. මෙතන තමයි මෙයා ඉන්නේ. රූපය පහත ආකාරයට. රූපය anu histan පුරවන්න. බලමු. ලලිත් උතුරු දෙසින්. ලසිත් උතුරු දෙසින්. කවුද? රකිත් දිශාපාලන. රකිත්ද ලලිත් දකුණු දෙසින් කවුද? දුලිත්. දුලිත්ද සිටි. චරිත් ඊසාන දිසට ගමන් කරන විට චරිත් ඊසාන උපුල් ඊළඟ දැන් මම ප්‍රධාන දිසා ටික මම ඇඳ ගන්නම්කෝ නැත්නම් මං හිතන්නේ මට උපකරණයක් තිබුණා බලමු මම මේක නම් තියෙන්නේ ඉංග්‍රීසියෙන් ගැටලුවක් වෙන්නේ තිවේවි චුටි කරගන්න ඔන්න තියාගත්ත මං යාව
සිංහලෙන් අවශ්‍ය නිසා මම මෙතන ලියන්නම්. උපුල් ඊළඟ නැවි ගිහින් පල්ලෙහා තියෙන දකුණ නිරිත බස්නාහිර සහ වයල්. මොකද කියන්නේ චරිත් ඊසාන දිසට ගමන් කරන විදිහ. ඒ කියන්නේ ඊසාන කියන්නේ මේ පැත්තට. මෙයා මෙහෙම ගමන් කරනවා. එතකොට ඔය ඒ කී දෙනෙක් හම්බ වෙනවද? දෙන්නෙක් හම්බ වෙනවා. හරිද? ලසිත් හා සමිත්. ලසිත් හා සමිත් හමුනි. ඊට පස්සේ කියනවා ලසිත් ඔමෙත් දෙසට හැරුණු විට. කෝ ලසිත් ලසිත් හොයාගන්න. ලසිත් කවුරු දිහාවටද හැරෙන්නේ? ඔමෙත් මේ තියෙන්නේ ලසිත් ඔමෙත් පැත්තට හැරෙනවා. ලසිත් ඔමෙත් දෙසට හැරුණු විට ලසිත්ගේ දකුණු අත පැත්තෙන් කවුද ඉන්නේ? සසිත්. ටිකක් හිතන්නත් තියවනේ. සසිත්ද වම් මත පැත්තෙන් කවුද ඉන්නේ? වම් මත පැත්තෙන් දුලිත්ද සිටි. දුලිත්ද සිටි. ටිකක් හොඳ ප්‍රශ්නයක් නේද? හිතලා කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපට මේක 6 වෙනි ප්‍රශ්නේ මම සාකච්ඡා කරලා තියෙන 6 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න 6කට අපි ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපෙව්වා. ඉතින් 6 ශ්‍රේණියේ දුවලා පුතාලාගේ ප්‍රශ්න පත්‍රයට මේ වසරේ ලැබුණු උතුරු මැද පළාතේ සියලුම පිළිතුරු ගොනු කරා. ඉතින් මේ වගේ ගණිතය සම්බන්ධ තොරතුරු දැනගන්න ඕන නම් අපේ channel එකට තාම අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒ වගේම මේ video හොඳ නම් like එකක් දාන්න, ගැටලු තියෙනවා නම් comment එකක් විදිහට එකතු කරන්න. ඒ වගේම මේ තොරතුරු තවත් යාළුවෙක් දැනගන්නට ඕන කියලා හිතනවා නම්, ඒ යාළුවටත් වැදගත් කියලා හිතනවා නම් මේ video share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට ඔන්න මම පිළිතුරු බොහොම ඉක්මනින් ගෙනාවා. එහෙනම් තවත් දවසක අපි මුණ ගැහෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.